සුබම සුබ දවසකට ශුදෝ ස්වාමීන් වහන්සේ ආශිර්වාදයත් අරගෙන ඔබේ හදවතට නිවසර එන මේ මොහොතේදී මගේ රත්තරන් අම්මිතාති දුවේ පුතේ, ක්‍රිස්තුස් වහන්සේ තුල මුල් ඇදගත් ජීවිතයක් බවට පත් කරගන්නට කියලා ශුදෝ පාවලතුමා අද දවසේදීත් අපිට ආරාධනා කරනවා. මුල් ඇද ගන්න කියලා කියන්නේ අපි දන්නවා ගහක මුල් කියලා කියන්නේ මොනතරම් ඒ ගහට අත්‍යවශ්‍ය කාරුණු කාරණාවක්ද කියලා. ඉතින් බීජයක් ඉස්සලම හට ගන්නකොට ඒ බීජය තුල ඒ විශේෂ ඒක පොළවට බද්ධ වෙන්නේ මුල් වලින්. ඒ වගේම සාරය කියලා කියන එක ඒ ගහට එකතු වෙන්නේ මුල් තුලින්. ඉතින් මුදුන් මුල ඒ වගේම පොළව බදවා ගත්ත ඒ මුල් පද්ධතිය තමයි ඒ ගහට අවශ්‍ය කරන ඒ වතුර, එහෙමත් නැත්නම් පෝෂණය, මේ සියල්ල රැගෙන ඇවිල්ලා ඒ ගහට අවශ්‍ය කරන ඒ බලය නිපදවලා දෙන්නේ. ඉතින් එහෙමනම් මගේ රත්තරන් අම්මේ තාති දුවේ පුතේ, අපි බද්ධ වී යුත්තේ, අපි ඒ වගේම ඊයේ කිව්වා වගේ, එහෙමත් නැත්නම් අපි මුල් ඇදගත යුත්තේ කොහෙද, කා තුලද කියලා කියලා පොඩ්ඩක් අපි නැවතිලා විමර්ශනය කරලා බැලුවොත් මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ දැනෙන දේ තමයි එහෙමනම් දෙවියන් තුල, ධර්මය තුල අපි මුල් ඇද ගන්නට උත්සාහ කරමු. ධර්මය තුල මුල් ඇද ගන්න කෙනා ධර්මයේ විසින්ම රැක ගන්නවා, දෙවියන් විසින්ම රැක ගන්නවා. ඒක තමයි යථාර්ථය. ඔබේ ජීවිතයේ අත්දැකීම හරහා ඔබ අත්දැකලා ඇති. ඉතින් ඒක නිසා අද දවසේදී අපි සුබ ප්‍රාර්ථනා කරමු. අපි හැමෝටම දෙවියන් තුල මුල් ඇදගත් ජීවිතයක් ගත කරන්නට අද දවස අපිට ආශිර්වාදාත්මක වේවා. හැමදාමත් ඒ පෝෂණය තුල ජීවත් වෙන්නට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ජයම ජය රැඳෙන අපිත් එක්ක. ආයුබෝවන් සෙත්.